දම් පිපාසාවෙන් පෙළෙන අපට දම් ගඟුලෙන් දුරතක්ගත් යතිවරයෙකුගෙන් දම් පැන් පිටක් ස්වභාවය නිසාමයි පින්නතුනි මොකද බුදුරජාණන් වහන්සේ දුක කියලා දේශනා කරන්නේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස ප්‍රියංගෙන් වෙන්වීම අප්‍රියන්නා වික්‍රීම කියන කාරණා පින්නතුනි මෙන්න මේ කාරණා තුල බාහිරින් දැකලා දුක කියන කාරණයට වර්තමාන ලෝකයා බය නැහැ පින්නතුනි මොකද ඒගොල්ල දුක මතු කරන දැකලා නැහැ ධර්මයට අදාළව බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අදාළව ඒගොල්ල දුක මතු කරලා නොදකින නිසාම ඒගොල්ල දුක කියන කාරණයට බයක් නැහැ පින්නතුනි ඒගොල්ල දුක කියලා දකින්නේ මේ මනුස්ස ලෝකයේ මිනිස්සයා විඳින්නා වූ දුප්පත්භාවය ඕක තමයි දුක කියලා දකින්නේ රෝගී භාවය ඕක තමයි දුක කියලා දකින්නේ එහෙම නැත්නම් ඈත පිටිස අනාථ නිවාසයක මහලු නිවාසයක ජීවත් වෙන දරුවෙක් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් තමයි දුක කියලා දකින්නේ මහපාරේ ජීවත් වෙන යාචක මහත්තයෙක් ඕක තමයි දුක කියලා දකින්නේ මෙතන නෙමේ පිංගතුනේ බුදුරජාණන් වහන්සේ මතු කළ දක්වන සැබෑ දුක කියන්නේ මේ සතර අපායේ සත්වයා විඳින්නා වූ දුකමයි ඒක අපි තේරුම් ගන්න ඕනේ එහෙම නැතු මේ මනුස්ස ලෝකයේ තුල අපි දකින දුක හැටියට පිළිගත්තොත් එයා කවදාක්වත් දුකට බය වෙන්නේ නැහැ පිංගතුනේ දුකට බය වෙන්නේ නැති තැන යා තෘෂ්ණාව නිරෝධය කිරීමට උත්සාහ ගන්නේ නැහැ. ඒ නිසාම මාර්ගය ශක්තිමත් කරගන්නේ නැහැ. එහෙනම් මේ මොහොතේ යමෙක් තුල ආර්ය ශ්‍රාංගික මාර්ගය ශක්තිමත් නොවෙනවා නම් ඊට එකම මුල් හේතුව තමයි එයා තාම දුක හැටියට දැකලා නැහැ පින්වතුනි. ඒ නිසා නිරේතුරුව බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ දුක කියන කාරණය මේ මනුස්ස ලෝකයට ආරෝපණය කරලා විතරක් දකින්න යන්න එපා. ඔබට කවදාක්වත් දුක කෙරෙහි කලකිරීමක් ඇති වෙන්නේ නැහැ. එනිසා මේ දුක ගැන කතා කරද්දී මේ සතර අපායේ දුක මතු කළ දකින්න මේ සතර අපාය කියන්නේ പ്രേත ලෝකය, තිරිසන් ලෝකය, අසුර ලෝකය, නිරය කියන මේ සතර අපායේ සත්වයින් විඳින්නා වූ අප්‍රමාණ දුක මතු කළ දකින්න අප්‍රමාණ වූ දුක මතු කළ දකින්න බලන්න තිරිසන් ලෝකයේ සතේ කොයි සානම් අප්‍රමාණ දුකක් විඳිනවද කියලා උදේ පටන් රාත්‍රී වෙනකන් ලෝභ, ద్వේෂ්, මෝහ අකුසල් ධර්මයන්මයි වඩන්නේ තව සතෙක්ව මරාගෙනමයි කන්නේ ශක්තිමත් සතා දුබල සතාව අමුවේමයි මරාගෙන කන්නේ කොතැනකදිවත් පිංගතුනි ඒ සතෙක් තුළ මෛත්‍රියක් ධර්මයක් වැඩෙන දිශාවක් නැහැ අකුසල් මූලයන්ම වැඩෙමින් අකුසල් මූලයන්ම වැඩෙමින් සියලුම දුක් තනිවම දරාගනිමින් අප්‍රමාණ දුක් විඳිනවා අප්‍රමාණ දුක් විඳිනවා මට මතකයි මං එක්තරා ආරණ්‍යකෙදී මට නායක ස්වාමීන් වහන්සේ මතක් කළා අන්නර අහවල් තැන ඇතින්නක් මැරිලා ඉන්නවා කියලා. උන්වහන්සේ ගිහිල්ලා ඒ ඇතින්න බැලුව වෙඩි තියලා මරලා දාලා තිබ්බේ. අනේ ඇතින්නගේ පිටිපස්සේ වලිගේ පැත්තෙන් පොහොර උරයක් වගේ ලොකු බෑග් එකක් වැටලා තිනවා. මොකක්ද ඒ? අර වෙඩි කාගෙන අප්‍රමාණ දුක් විඳලා මැරෙන වෙලාවේ ඒ ඇතින්නගේ කුසේ හිටිය අර අලි පැටවා අර ගර්භාෂයත් එක්කම එළියට ඇවිල්ලා පින්නතුනි. බලන්න මේ අම්මයි මේ දරුවයි කොයිසම් දුකක් විඳින්නේ නැද්ද කියලා. වැඩි වැඩිලා එක පැත්තකින් වරුවකට වඩා පන ඇද දඟලද්දී අර කුසේ හිටිය අලි පැටියා අර ජීවත්ව සිටිද්දිම අරසා දුකක් විඳලා මිය යද්දී පින්වතුනි කොයි ස්ථානන් දුක් කන්දරාවක් ඒ සත්තු දෙන්න විඳින්නේ නැද්ද මොකද ඒ සතෙකුට රෝහලකට යන්නද වින්නබු මාතාවක් හොයන්නද පැනඩෝල් පෙත්තක් දෙන්නද තමන්ගේ දුක ඒ සත්තු තමන් තනියම දරා ගන්නවා පින්වතුනි සමහර සතුන් කැලේ ජීවත් වෙන සතුන් අමුවේ මරාගෙන කනවා තාම මැරිලා නැහැ නමුත් මස් වලින් භාගයක් කඩාගෙන කාලේ ඉවරයි ඒසා අප්‍රමාණ දුක් මේ තිරිසන් ලෝකෙ විඳිනවා නමුත් මේ සෑම තිරිසන් සතෙක්ම පින්වතුනි පෙර ජීවිතයක ලස්සන මිනිසෙක්මයි මේ අපි ඉදිරියේ ඉන්න සෑම බල්ලෙක් කූසෙක් කෙළුවෙක් හරකෙක් කියන්නේ පෙර ජීවිතයක ලස්සන මිනිසෙක් ඒ ලස්සන මිනිස් ජීවිතය ලැබපු වෙලාවේ සීලයක් තුල ශක්තිමත් උනේ නැහැ කුසලයක් තුල ශක්තිමත් උනේ නැහැ මැරෙනවායි කියන කාරණේ දැනගෙන හිටියේ නෑ මැරිලා නැවත උපදිනවායි කියන කාරණේ දැනගෙන හිටියේ නෑ ජීවිතය ආස්වාදයක් කොටමයි දැක්කේ කාලා බීලා විනෝද වෙලා අපි මැරෙමු කියන තැනයි ජීවිතේ දැක්කේ අන්න මැරෙන වෙලාවේ ගැටෙන සිතෙන් මැරිලා තිරිසන් ලෝකෙට වැටෙනවා එහෙනම් මේ තිරිසන් ලෝකය කියන්නේ මනුස්ස ලෝකයේම එක්තරා පැටි කඩක් පින්වතුනි ඒ වගේම പ്രേත ලෝකය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා പ്രേතයින්ගේ අකුසල් විපාක වැඩි වෙන්න පිංගතුනි പ്രേතයාගේ විකෘතීන් ගොඩාක් වැඩි අප්‍රමාණ විකෘතීන් වලට පත්ුණා වූ අප්‍රමාණ പ്രേතයින් ඉන්නවා සමහර പ്രേතයින් ඉන්නවා ආහාර ටිකක් ගනිද්දි සෙම්සොට ටිකක් ගනිද්දි ඒ പ്രേතයා ගන්න ටික වමනේ කරනවා ලේ වමනේ දාමින් ජීවත් වෙන പ്രേතයෝ ඉන්නවා
පෙර ජීවිතේ දානේට අදාළ දුර්වල සිද්ධීන් සිද්ධ කරලා මේ ජීවිතේ පිංගතුණී ආහාරයක් ලබන්න පින නැහැ. පෙර ජීවිතේ සොරකම් කරලා പ്രേත ලෝකෙට වැටුණු പ്രേතයෝ ඉන්නවා. පෙනිපෙනි තියෙන බත් පිඟානේ പ്രേතෙන්ට අතුරුදහන් වෙලා යනවා. පෙනිපෙනි තියෙන දියකඩිට්ටේ වතුර ටික බොනකොට දියකඩිට්ට අතුරුදහන් වෙලා යනවා. අනුන්ගේ සැපේ අතුරුදහන් කිරීම නිසා තමන්ගේ සැපේ අහිමි වෙලා යනවා පිංගතුණී. ඒ වගේම සමහර പ്രേතෙන් කාමේ වරදවා හැසිරිච්ච പ്രേතෙයින් ඉන්නවා. මේ මුළු ශරීරෙම කුණු වෙලා වන වෙලයි ජීවත් වෙන්නේ පිංගතුණී. කාමයේ ඉල්ලමින් අනිත් പ്രേතෙයින් ළඟට යනවා. කිසිම പ്രേතෙක්ගෙන් කාමේ ලැබෙන්නේ නැහැ. මුළු ජීවිත කාලෙම මරා ගනිමින් ජීවත් වෙන പ്രേතෙයින් പ്രേත ලෝකේ ඉන්නවා. එනම් මේ සෑම പ്രേතෙක් කියන්නේ පිංගතුණී පෙර ජීවිතයේ ලස්සන මිනිසෙක්මයි. ඒ වගේම අසුර ලෝකය ගැන කතා කරද්දී අර මහා සාගරයේ ලවණ රසය උපාදානය කරගෙන අවුරුදු ලක්ෂ ගණන් මහා සාගරයේ පීන පීනා කිමිදි කිමිදි ජීවත් වෙන අසුරයෝ ඉන්නවා. ඒ වගේමයි නිරය ගැන කතා කරද්දී නිරයන් 128ක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ ගින්දර යෝධිය උණුවළු වලින් ගහන වුණා වූ නිරයක් පිළිබඳ සත්වයින් කෝටි ප්‍රකෝටි ගාණක් මේ නිරයන්ී අප්‍රමාණ දුකටපත් වෙනවා. එනම් පිංගතුනි මේ සතර අපා දුකයි අපි දුක කියන කාරණේදී මතු කළ දකින්න ඕනේ. මොකද අපේ ජීවිතේ එක තැනකදී අවසාන චුතිසිත කියන තැනදී අපි අදක්ෂ වුණොත් අපි දුර්වල වුණොත් ඒ දුර්වල වෙන මොහොතේම සතර අපායේ උපතක් අපිට සූදානම් අපි සෝවාන් ඵලයටපත් වෙලා නැත්තම් පිංගතුනි. එනම් මෙන්න මේ භයානක අනතුරු ඔබ නුවණින් දකින්න. මෙන්න මේ දුක කියන කාරණේ ඔබ තේරුම් නොගත්ත නිසාමයි මේ දුක කියන කාරණේ මතු කර දකින්න අදක්ෂ වූ නිසාමයි පිංගතුණී ඔබ මාර්ගය තුල තාමත් අධෛර්යමත් වීරයෙන් තොරව ගමන් කරන්නේ පිංගතුණී. ඒ නිසා මේ දුක කියන කාරණේ අපි තාම මතු කරලා දකින්න නැත්තේ කාගේවත් වරදක් නිසා නෙමේ සද්ධාවේ වරද නිසාමයි පිංගතුණී. තෙරුවන් කෙරෙහි සද්ධාවේ දුර්වලභාවය නිසාමයි. තෙරුවන් කෙරෙහි සද්ධාව දුර්වලභාවය සකස් කරන්නේ කවුද? ඔබ තුල සැඟවිලා තියෙන විඥානීය නැමැති වදකයාමයි පිංගතුණී. එනිසා මේ විඥානීය නැමැති වදකයා ඔබට ආස්වාදයේ තුල මතු කර කර පෙන්නනවා මිසක් ආදීනවිය දිශාවට ඔබට ගමන් කරන්න දෙන්නේ නැහැ පිංගතුණී. ආදීනවිය ගැන කතා කරන කාටද? ඒ කතා කරන කෙනාට බලවත් විවේචනයන්ට ප්‍රහාරයන්ට ලක් කරන දිශාවකට තමයි මේ තමා තුල සැඟවිලා ඉන්න විඥානීය කියන මැජික් කරුවා ඔබ විශ්සරහට අරන් යන්නේ. එනිසා ඔබ නිරේතුරුවම මේ සද්ධාවේ ශක්තිමත්භාවය ඇති කරගෙන මේ දුක කියන සැබෑ ධර්මතාවය සතරපා දුක තුලින් මතු කර ගන්න නම් පින්වත්නි ඔබ තමා තුල මේ සැඟවිලා තියෙන ආස්වාදයට මුල් වුණා වූ මේ විඥානීය නැමැති වදකයාට ඔබ යටවීම නවත්තන්න සිද්ධ වෙනවා. එනිසා ඔබ මේ වදකයා කියන ආස්වාදයට බැඳෙන්න එපා. ඒ ආස්වාදයේ තුලින් නිරේතුරුවම ඔබ ආදීනවය මතු කර දකින්න දක්ෂ වෙන්නේ ආදීනවයයි ඔබව නිස්සරණය කරා මාර්ගය සකස් කරලා දෙන්නේ. ලෝභ ද්වේෂ සසරී දුක් විඳී නාසත නැකලා නැගුණේ සිනහස සිත උණු වීලා දස පාරමී දම් සසරේ පුරලා බුදු බව පැතුවේ අප දුක දැකලා සක්විති රජකාම නැත මාට වටින සෑම දුක ගිනිනා අප සෑම දවන සසරේ ඇවිදින නවතින ගමන සොයමින් යනවා අම පාලනි